අයිබෝන් සුබ දවසක්. ඇති ඔන්න අපි ජේප්‍රෝ චෑනල් එකත් එක්ක ඔන්න අපි තවත් ලස්සන විදිහට ප්‍රසංග වේදිකාව හැඩ කරන තවත් දක්ෂ තරුවක් අපි ජේප්‍රෝ හරහා ඔයාලගේ ස්මාර්ට් ෆෝන් ඉස්සරහට ඩෙස්ක්ටොප් මැෂින් එක ඉස්සරහට අපි අරගෙන එනවා. ඉතින් දැම්ම අපේ චෑනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ පුංචි බෙල් අයිකන් එකක් තියෙනවා, ඒකත් ක්ලික් කරන්න. ඉතින් මේ වගේම දක්ෂ කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ජේප්‍රමෝ හරහා 2020 තුළ ඔයාලගේ ඉස්සරහට අපි අරන් එන ඒ වගකීමත් එක්ක වැඩි වෙලාවක් ගන්නෙ නැතුව අපි යමු. අද දවසේ ආදරණීය කලාකරුවෙක් අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. ඔහුත් සමග ඔහුගේ ජීවිතය සම්බන්ධව කතා කරමු. ඉතින් ඔන්න අද වැඩසටහන කරන්න ඔයාලා ගෙදරට අපි ඇවිල්ලා ඉන්නවා කම්පා කිඳුවල. කියන්න මේ පැත්ත ගැන. මේ පැත්ත හරි සුන්දරයි. මේ පැත්තට ඇවිල්ලා මම අවුරුදු 10ක් විතර වෙනවා මේ විලාවට පස්සේ. ඒ ඉතින් මේ පැත්ත ඉතින් හරි ලස්සන ගහකොළ වටපිටාව තියෙනවා දකින්න දෙදී මේ සද්දෝ. ඉතින් මේ පැත්තේ මහභාගිනම් මෙහෙට ආවට පස්සේ මට ලොකු වෙනසක් තේරුණා. අනිත් එක ඉන්න මිනිස්සුත් ගොඩාක් ආදරේ. මුස්කාලේ හැදෙනවානේ මහභාගිනේ පස්සෙන් ගම්පහට එන්නේ. ඒතර කොහේද පාසල් කටයුතු ආරම්භ වුනේ? පාසල් කටයුතු මම මතක් කරන්න ඕනේ මත්තුමුගල රෝමානු කතෝලික විද්‍යාලේ. ඊට පස්සේ මට ඇත්තට මියුසික් පැත්තට මේ එන්ටර්ටේන්මන්ට් පැත්තට ඉඳ උදව් වෙන්නේ මගේ දහම් පාසල මත්තුමුගල තපෝනාරාම දහම් පාසල. ඒක බිහි වෙච්චා ජයසිරි අමරසේකර මගේ භක්ති ගීත කණ්ඩායමේ නායකයා. ඒ අනුව තමයි එතනින් ඒ පන්හරේ හම්බෙලා තමයි يعني මියුසික් පැත්තට මේ ඉස්සලම නිවේදකෙක් වශයෙන් කටයුතු කරා ඒ කාලේ තුරුණු ශක්තියවල. ඊට පස්සේ ආසයි තුන ඩ්‍රම්ස් ගහන්න. ඊට පස්සේ තමයි ඔක්ටෝබර් දෙකේ. ඒක පාසල යන කාලේ ඉඳලම ওই දේවල් චුට්ට චුට්ට හුරු වුණා. චුට්ට චුට්ට තිබ්බා ඉස්කෝලේ නුත් එළියට දානවා ඩෙස් බංක වලට ගහනවා කියලා. ගොඩාක් වෙලාවට එළිය දන ගසල ඉන්නවා. ගොඩක් කට්ටි දැන් බලන දැන් බලන් ඉන්න අය අහනවා ඇති මේ කවුද කියලා. දැන් මොකද මටත් සමහරවිට අඳුර ගන්න බැරි වෙන විවිධ කාලවලදී විවිධ ස්ටයිල්ස් කොණ්ඩෙට ඇඟට එහෙම කරගන්න නේද? එමුකොත් මම නිවැරදිනේ. දැනට වර්තමානයේ සෆලව සංගීත කණ්ඩායමේ ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියා තමයි අපි අනුරුද්ධ සහෝදරයා. ඉතින් අනුරුද්ධ දැන් මේ දැන් ඔක්ටෝපෑඩ් කියන කලාව දැන් ගොඩක් දෙනෙක් වැළඳ ගන්න එකක්නේ. ඔක්ටෝපෑඩ් වාදනයට ගොඩක් ආසයි කට්ටිය. කොල්ලෝ ගත්තාම අපේ තරුණ පරම්පරාව ගත්තාම හරි ආස කරන මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි ඔක. ඉතින් දැන් ওই දෙයට එන්න දෙමව්පියන්ගේ ආభాෂයක් වගේ තිබ්බද? කියන්නේ දෙමව්පියන්ගේ පැත්ත බැලද්දි කියන්නේ සංගීතයට යොමු වෙන මේ පරිසරයක් තිබ්බද? නෑ, ඒක ගැන කතා කරද්දි ගොඩක් දුකයි. කියන්නේ අපේ තාත්තා කැමතිම නෑ මියුසික් කියන දේට. මේ අම්මා මාත් එක්ක හිටියෙත් නෑ. ඒ කියන්නේ අපේ තාත්තයි අම්මයි වෙන් වෙලා තාත්තා වෙන කසාදයක් කරගෙන තාත්තා වෙනම හිටියේ. ඒතකොට එතන තමයි මම හැදුණු වැඩුනේ. ඒතකොට තාත්තා සමහරවල් අපි සින්දුවක් දාලා හදි ට්‍රිප් ස්විච් එකේ ට්‍රිප් මේව ගලවගෙන යනවා. එයා කියන්නේ ඔයාගේ ඔයාට අහනවනම් ඔයාට විතරක් දාගන්න. හොඳ පුරුද්දක්. දකුණු පාලනය. හැබැයි අපි දකුණු පාලනයක් කියලා ඉතින් අපි ඒපෙත් අපි හොඳ තැනකට යවන්න එයා ට්‍රයි කරා ගොඩක් වෙලා. මියුසික් කරන්න එපා. ඒව හරියන්නේ නැහැ. දෑතේ රස්සාවක් ඉගෙන ගන්න. එතන හිටියේ. ඉතින් ඒ පසුවිම තියලා ඒ කොහොම හරි අර කෑන් ටිකක් එකතු කරගෙන කොහොම හරි ගහනවා. ඒ කියන්නේ මුලම දැන් ඔය ඩ්‍රම්ස් වලටද ආස කරේ? ඩ්‍රම්ස් වලට ආස කරා. ඒ කියන්නේ ඩ්‍රම් සෙට් එක දැන් ඔක්ටෝපෑඩ් කියනේ මම අපි ඒ මුල එන කාලේ මේ එක ඔක්ටෝපෑඩ් මේ පෑඩ් 80 තිබ්බේ. ඒකෙන් ලොකු මේ වැඩක් කරන්න බෑ. ඒකත් ඔය සම්ප්ලවස තමයි ගෙනල්ලා මම දැක්කේ. ඒ කාලේ ඩ්‍රම් සෙට් එක ළඟ වෙන ලොකු පිරිසක් ඉන්නවා. යන්න බෑ එතනට ෂෝ එකක් බලන්න. ඉතින් අපි එතනටලා කට ඇරගෙන බලාගෙන ඉන්න මට රොෂන් එක ගහද්දි මම එළි වෙනකන් එතනටලා හිටන් ඉඳලා තියෙනවා. අපි දිහා හැරිලා බලන්නේ නැහැ. මම අන්තිමට එක ඊට පස්සේ රොෂන් එකත් ඒ ගහන්න ගියාන පස්සේ මම කිව්වා මම ස්ටේජ් එක යට ඉඳලා තියෙනවා මම බලන්නේ නැහැ දන්නේ නැහැ නේද කියලා තියෙනවා. ඉතින් අතීතේ අපිට අර ගැසට් කෑල්ලක් ගන්න අපි ගෙදරින් අර කණ්ඩ දෙන මේ සල්ලි තියෙනවනේ ඉස්කෝලේ යන්න දෙනවා. රුපියල් 5ක් 6ක් දෙනවා. ඔය ඒවා එකතු කරලා තමයි ගිහිල්ලා ගැසට් කෑල්ලක රෙකෝඩ් කරගෙන ඉන්නේ. රෙකෝඩ් කරන් ඇවිල්ලා ඌක දාගෙන තාත්තා නැති වෙලාව බලලා ගහනවා මේ කෝපි කෝටු දෙකක් අපාවි. ඒක සාක්ෂණත් එහෙම එමට නෑනේ. නෑ නෑ. මේ මොකවත් නෑ. ඉන්ටර්නෙට් කියලා එහෙම මොකවත්ම නෑ. ටීවී එකෙත් තිබ්බේ මට මතක ඇහැට මේ රූපවාහිනියයි ITN එකයි විතරයි අපි ওই ගහන කාලේ. ඊට පස්සේ ওই සීරස ඔය එක එක මාතෙදී එනවා ඊට පස්සේ. ඒ කාලේ ඒ වගේ තිබ්බේ ඒක
ලයින් එකක් විතරයි. ඒ කියන්නේ සින්දු වෙන්නනෙත් ඔය මధుර සංග නන්දන වින්දන දවසේ ගත්තාම පැයක් එකමාරක් තමයි ඒක තියෙන්නේ. සංගල් තියෙන තැන තියෙන්නේ. ඔව් ඒකත් අර ප්‍රසංගේ අපි එළියේ දකින අපි ආස බෑන් නෙමෙයි. ඒගොල්ලන්ගේ සීමා වෙච්ච කට්ටියක් තමයි ගැහුවේ. ඉතින් ඊම වෙලා වෙලා අතේදී නෑ මාත් එක්ක මුල හිටපු කවුරුත් දැන් මියුසික් කරන්නේ මුල හිටපු බෑන්ඩ් එකේ. අහ මෙහෙම කටන් ගමුද? ඔයා මුලම අපි දැන් ගොඩක් කට්ටිය දන්නේ ඔයා සම්ෆ්ලවර් හරහනව දකින්නේ මේ මේ වේදිකාවේ ආව දකින්නේ. අපි ඔයාගේ අතීතය කතා කරමු. සංගීත කණ්ඩායම. ඒ කියන්නේ මම මුල ඉඳලාම ආව තැනින්. මුලේ ඉඳන් ඩ්‍රීම්ස් කියලා බෑන්ඩ් එකක්. අපි ඒකම මහභාගී. ඒකේ හිටපු කට්ටිය මට තාම මතකයි උපුල් කියලා මගේ යාළුවෙක්. එයා තමයි මට ඔක්ටෝපෑඩ් කියන එක ඩ්‍රම්ස් ගහන මම දන්නේ ඔක්ටෝපෑඩ් එකේ මොකද්ද ගහන්නේ කියලා. එයා තමයි මට ඉස්සෙල්ලම කියලා දුන්නේ මේ මේක මෙහෙම ගහන්න කියලා. ඒක මම ඊට පස්සේ ඒක ගහගෙන දැන් එයා ඩ්‍රම්ස් ගහනවා මම ඒක ගහනවා. මහා ලොකු දෙන කැන්ඩ් එකකට ගහන්න ඉතින්. උග ගහා ඉඳලා ඊට පස්සේ තව බෑන්ඩ් එකකට යනවා. ඔය එක එක පොඩි පොඩි බෑන්ඩ් වලට ලක්ෂයින් කියලා බෑන්ඩ් එක. ඊට පස්සේ ශ්‍රී අනෝක කියලා බෑන්ඩ් එකක් තිබ්බා බන්දු උයා කරේ. ඒක ඔය පොඩ්ඩක් ජනප්‍රියයි. ඒකේ බෑඩ් ගැවි ඔය ශ්‍රී මාරින් බයික ගැහපු කමල් කියලා එක්කනේ. මමට ඒකට ගිහින් මම එයාගෙන් අහුව අයියේ මාව පුළුවන් ද ගණ්ඩුයි බෑන්ඩ් එකට ගියා. ඒ ඔක්ටෝබෑඩ් ගන්න ඔක්ටෝබෑඩ් ගහන්න ඊනොන්ට මම ඔක්ටෝබෑඩ් එකේ ටෝන්වත් දාන්න දන්නේ නැහැ. ඉතින් මේ මං ගියාට පස්සේ කිව්වා මේ බෑ එයා එක්කෙනෙක් ගහනවා. එයා හොඳට ගහනවා කියලා. ඊට පස්සේ මට ප්‍රැක්ටිස් වලට විතරක් ගහන්න චාන්ස් එකක් දුන්නා. ප්‍රැක්ටිස් එයා ඉන්නේ දවසට. ඔව් ඒක දැක. ඉන්න කට්ටිය ඉතින් මහා ලොකු කට්ටියක්. ඒ මම ඒ ප්‍රැක්ටිස් වලට විතරක් චුට්ටක් ගහනවා. අර යාවකම් මම ස්ටික් දෙක දීලා යනවා. මේ මට තාම මතකයි ඉස්සෙල්ලම ඔක්ටෝපෑඩ් එක ගහපු දවසේ මේ පින්න පිපින රෑයම අර අපි වෙඩින් වල ගහද්දි මේ ඉස්සෙල්ල මියුසික් එක විතරක් ගහනවනේ. ගහද්දි යා මට එලකෝ මේ මෙහෙමයි ගහන්නේ කියලා තබ්ලා එකයි මේ රබා නැයි ඒක එයා ටෝන් හදලා මේ ගහලා අර බුම් බුම් ටක් බුම් ටක් ওই බීට් එක දැන් කන්ටිනියු කරන් ගහනවා. මම දැන් ඒක ගහනවා. ගහලා දැන් ඩ්‍රම්ස් ගහන එක නකොම රෝල් එකක් දාන එක. මම ට්‍රක් ට්‍රක් කිව්වම බීට් එක අනිත් පැත්තට. දැන් ට්‍රක් ට්‍රක් බුම් ට්‍රක් ට්‍රක් බුම්. ඉතින් මගේ ස්ටික් ඇදලා අරන් කොහොම අයි ජීවිතේට පැඩ් ගහන්න ඉන්න එපා කියලා. මම එදා මම කියන්නෙත් නැතුව ආවා ගෙදර බස් එකේ නැගලා. එහෙනම් මට ගොඩාක් ඇඬුණා එදා. මට ගහන්න බෑනේ ඉතින්. ඇයි මට එහෙම වෙන්නේ කියලා. මං අතෑරියේ නෑ. මං ගෙදර ඉඳන් තනියෙන් ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් කරලා ෂෝ බලන්න යනවා. ගෙදර ඇවිල්ලා ගහනවා. තාත්තගෙන් ගුටි ගන්නවා. උයි ඌක ඌක වෙලා 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 අන්තිමට තාත්තා කිව්වා උඹ හදන්න බෑ කියලා. ඒක කියා කියන්නේ තෝ හිටියා. ඊට පස්සේ ඒ වුණාට මේක අතෑරියේ නෑ. ඊට පස්සේ එහෙමම ගහගෙන ඇවිල්ලා ඊට පස්සේ මට මතකයි මං ප්‍රොමිසර්ස් ගැහුවා, යූත් ෆැන්ටසි ගැහුවා අතුල අධිකාරිගේ. ඊට පස්සේ බෑන්ඩ් ගොඩක ගැහුවා. මට මතකත් නෑ ගහපු බෑන්ඩ් ටික. මම හිතන මිනිල්ලා තාමත් කියනවා මේ කොහේ හරි ෂෝ එකක් තිබ්බොත් අනුරුද්ධගේ යාළුවෙක් ඉන්නවල් බෑන්ඩ් ගහපු එක අපිත් එක්ක ගහලා දිනවා. ඒ කියන්නේ වටේම ගැහුවා. ඊට අමතරව මම 3 beans තමයි ගොඩක්ම ගැහුවේ. සම්ප්ලා බෑන්ඩ් එකට යන්න එකම මට මාර්ගුනේ 3 beans ගහන එක. ඒ කියන්නේ ඒකේ මේ ඒක කියන්න ඕනේ මුලම මේ කියන්නේ මේ මම බෑන්ඩ් එකට ගිය විදිහයි අනිත් කට්ටිය ආපු විදිහ වෙන දෙයක්. ඒ කියන්නේ මම යන්නේ ඉන්ටර්වයුව එකක් තියෙනවා බෑන්ඩ් එකේ 20ක් විතර ඉන්ටර්වයුව එකට එනවා. ඒකෙන් සිලෙක්ට් වෙලා තමයි යන්නේ. එතකොට 8 දෙනාම රොෂාන් අය, ඇන්ටන් අය, මාලන්, මංජු, තව කවුද? රුවන් බණ්ඩාර, නීල් අය, සුදත් අය, නිල්සන් අය. මේ කට්ටියම ඕකේ එක දෙන්න ඕනේ මෙයා හොඳයි කියන දේ. ඉතින් මෙච්චර කල් ගහලා ගහලා කවුරුත් ඕකේ උනේ නෑ. ඉතින් මම නීල් අය ගාව මේ කොහොමද ගහන්න ඕනේ? මම ඒ වගේ යන්න ඉස්සෙල්ලා මම කව නීල් අය මේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සුජිත් අයියා වගේ කෙනෙක්ද මෙතන බලාපොරොත්තු වෙන්නේ? එයා ගහන්න නෑ නෑ. රොෂාගේ ටෙම්පෝ එකට ගහන්න හරි අමාරුයි. එයාගේ ටෙම්පෝ එකට ගහලා රොෂා ඕකේ එක දුන්නොත් මම අනික් කට්ටියන් අහනවා ඒගොල්ලෝ අකමැත්තක් නැත්තම් වාට ගහන්න. ඒ කිව්වත් අගේම මම ඉන්න බයෙන් හිටියේ. මම ස්ටේජ් එක උඩ නැගිද්දි මගේ කකුල් දෙක වෙවුලනවා, බෑඩ් එක හයි කරගද්දි අත් දෙකත් වෙවුලනවා. ඒ මේ පැත්ත බාද්දී අපි ස්ටේජ් එක යටින් ඉඳන් දැක්ක ලොකු චරිත ටිකනේ ඉන්නේ. සුදත් අයියා මේ පැත්තෙන් මහා දෙවෙන්තු ටික මම ඉන්නේ මං කූඹියෙක් වගේ මිනිහෙක් වුණා එතන. මට හැබැයි පළවෙනි සින්දුව දෙක ගහද්දි ඒ කියන්නේ මම දන්නේ නැහැ දැන් තව පෑඩ් ගහන එක්කෙනෙක් ඇවිල්ලා හිටිය භාගයක් ගහන්න. එතකොට ඇෂුවත් සුවත් තමයි මම ඇලව මේ බෑන්ඩ් ජෙන් එක ගහන තුඹ ආටිස්ට් එක ගහන. මම කෝ ආටිස්ට් ලකම්. ඒව නැහැ. නැක්කොත් ගහව ඕන එකෙක්. සම්ප්ලවනේ. මම බැලුවා දැන් බෑන්ඩ් එකේ සින්දු අහලා තියෙනවනේ. මම කෝයි ගා මේ අර රුවාගේ අලුත් සින්දු වගේ තියෙනවා නන් ස්ටොප් වගේ තියෙනවා. පුළුවන් නේ මම කෝ හරි මම කොහොම හරි ගහන්නම් කියලා. ඒ ගහන්නම් කිව්වට මාර ගේම් එකක් දැන් මෙතන. දැන් තව පෑඩ් ගහන එක පෑඩ් එකක් තියෙන ඉන්න දැන් මගෙන් පස්සේ ගහන්න. දැන් මං ගැහුවා පළවෙනි ෂෝ එකද ඔය දැන්? පළවෙනි ෂෝ එක අඩිපුල තිබ්බේ 2012 පෙබරවාරි 2 වෙනිදා.
දැන් ගහන්න නැක් ගාක මේ වගේ මාසෙක ඔව් මේ වගේ මාසෙක මේ අර තේමා වාදින ගාතිය මට හරි බයයි දැන් පළවෙනි සින්දුව ඉස්සලම නන් ස්ටොප් එකක් ඒක සින්දු ටික ගහන දැන් මං හිතනවා මේ මට සාමාන්‍ය පරිසරයක් මූණ වල දැක්කම තමයි අවුල මං වැඩි බලන්නේ මං ඉස්සරහදී බලාම ගහන ආඩිස්ස ටික මේ බෑන්ෂන් එක ඉවරලා සුවත් ඇහුවා රොෂන්නේ මේ රොෂාර තව මල්ලි කෙනෙක් ඉන්නවා එයාව දාන්න මේ මොකද කරන්නේ නෑ ඔම ගහන් යන්න කිව්වා ඉස්සෙල්ලා මසංග ප්‍රේමන්ත විල් දැන් වගේ නෙමේ ගාටිස් කෙනෙක් සින්දු 8ක් විතර ගහනවා ඒක. ඔව් ඒක අල්ල මුල. ඔව්. වෙලාව තිබ්බනේ. වෙලාව තිබ්බනේ. ඉතින් 8ක් විතර ගහනවා. එයාටත් ගැහුවා. එයා පිටි යට පෑඩ් ගහන එක්කන ඕනෝ මට දැන් මම බහින්නේ නෑනේ. ඒකෝගේ. මේ ඒකට අප්‍රූව් වෙලා ඉවරයි. ඒක මම ඒ දන්නේ නැහැ. ඊට පස්සේ සශිකා ඒ දෙවියන් හිටියේ. සශිකා සුවත මේ අර අනිත් එක නෑ ඔහොම ගහයියා. ඔහොමම ෂෝ එකම ගැහුවා මම. අර මිනිස්සයා මට ගෙන් බයිනා වගේ තරහෙන් ගියා යන්න. එයාට මාත් එක තර ඇදී මං හින්දා ඉමුන ඉන්ටර්වයුව එකට එන්න හම්බුන්නේ නැහැ. එතින් මම එළියට ආවා. එළියට ඇවිල්ලා ඉද්දි මට අර ලයිට් කරපු එක්කෙනා මං දැක්ක උඩින් එල ඇන්ටනේ අද මේ මාර පංච ඇන්ටනේයි මරුණේ ගහ ඇන්ටනේ ආවෝද වෙච්චර. දැන් පහවදා ෂෝ එකක් තියෙනවා තියෙන්නේ මගේ ගමේ. ඕක ගහගන්න මොනේ මට. හරි මාසේ දැන් ඕක ගමේ සම්පලවනේ ගහන්න. එහෙනම් මං ඉතින් බලන් ගෙදර ගිහින් නිදිය ගන්නෙ නෑ. වයිෆා නයි නිදියන්නේ නැද්ද? මං කොහොම මේ නිදියන්න මේ අයි බය වෙලාද ආයේ මොකද දැන් මට කින්දි දානවා දැන් මේ කියන්නේ නෝන්ද මහලු කොට පෑඩ් ගහනවාකන ඉන්ටර්වයුව එකට කියලා බය වෙලා ඇවිල්ලා ඉතින් මට මාර පෙද දැන් අද කතා කරයිද නැද්ද දන්නේ හත වෙනකන් ඇහැරන් හිටියා නෑ කතා 8යි 8ට පුතු උඩ නිින්ද ගියා ආයි කෝල් එකක් එනවා කියලා ඇහැරලා බැලුවා නෑ කෝල් කරලා නෑ එන්ටර් නෑ මට කතා කරද්දි 10යි වෙලා කතා කරලා හැම මේ අද ෂෝ එකක් තියෙනවා ඔයාට වැඩක් තියෙනවද ගහන්න පුළුවන්ද මොකක් පුළුවන් කියලා. අද අවුලක් තියෙනවා ආටිස්ලා 30ක් ඉන්නවාද කියලා. ඒ තිබ්බ පෙබරවාරි 4ට කියලා. නිදහස් දවසට ඉස්සෙල්ලා දවස්. ඔව් දෙක දැන් දෙක තිබ්බා. තුන ෂෝ එක 4 එලි වෙන්න නිදහස් දවසට. ඉතින් ආටිස්ලා 30ක් ඉන්නවා නිදහස් කාහලමේලා කියලා ෂෝ එක. දැන් එකට ගහන්න පුළුවන්ද මේ මොවට ආටිස්ලා 30ක් ගහලා නැතේ මලුවා 3 පින්ස් එක ගන්න. නෑ ගහලා. මං ජීවිතේට ගහලා නෑ. මේ මං අර වගකින් බාරගත්තා. ඊට නීලලට කතාල කියන්නේ ඔයා එනවා කියලා. මං කතාලේම ආහරි මල්ලි කිව්වා. දැන් ආටිස්ලා 30 කවුද කියලා දන්නේ නැහැ මහභාගේ අපි දන්නේ කොලවල ලියා කොලවල ලියාගෙන ඉන්නේ දන්නේ නැහැ ඒගොල්ලෝ එච්චර උනන්දු එහෙම ඔක්කොම අනක්ගොත් ගහනවා ඊට පස්සේ මේ මම දැන් ඒ මේ ආටිස්ලා 30 බලා ගන්න ඉඳලා මහභාගේ යාළුවෙක් කෙනා අජිත් අය කියලා මම එයාට 3 wheel එකේ වැඩ ගන්න එයාට කෝල් කරලා අජිත් අය 6 එකක් තියෙනවා වත්තල පොලිසිය ළඟ ආ කියලා ගියා මම කිව්වා එතනට කියලා කෝල් එකක් දෙන්න දැන් කෝල් එක දුන්න මම කිව්වා එතන කට් අවුට් එකක් ගහදෙන්න ලොකෝ ආව සම්ප්ලව ගහන්න අද ෂෝ එක මම කෝගින ආටිස්ලා 30 පොඩ්ඩක් කියන්න දැන් අර මනුස්සයා කියනවා මල් ලියා ගන්න දැන් මල්ලි 6 එක මම කිව්වා 6 එක ඕක තමයි ලැජ්ජ කරන්නේ මට බැන්නා මම ටර්න් එකේ ඉඳන් ඉන්නේ ඔබමයි මාව විහිළුවට ගන්න මම කිව්වා නෑ මම 6 එක දෙනවා බය වෙන්න එපා අම්ම කියන සාමාන්‍ය විදිහට බැන්නා මට තරහ වෙලා හිටියා මම ඊට පස්සේ ගිහිල්ලා හම්බෙලා ඊට පස්සේ දැන් කතා කරනවා එයා දුන්නේ ආටිස්ලා ටික මං ගෙදර මේ කම්පියුටර් එකක් තිබ්බේ නැහැ මං ගිහිල්ලා මේ රෙකෝඩ් බාර් එකට ගිහිල්ලා මේ වීඩියෝ දාගන්න ෆෝන් එකේ ඉඩ තිබ්බේ නැහැ ඒ කියන්නේ එච්චර ලොකු වීඩියෝ ටික කන්වර්ට් කරගත්ත ඔඩියෝ වලට කරගෙන මේ තමයි ෆෝන් එකට දාගත්තා දාගෙන හෙඩ්සෙට් එක දාගෙන එහෙනම් පෑඩ් එක ඕෆ් කරලා ටෝන් ටික ගහනවා අර ඔළුවෙන් මේක දැන් මෙහෙම වෙනවා එතකොට 20 යූස් කරානේ ඒනවට ඔව් 20 යූස් කරා ඒ සම්ප්ලග් එකට පස්සේ තමයි SPD 30 එක මට හම්බෙන්නේ මෙලෝඩියක් දැනන් හිටියේ නෑ ඒක ඊට පස්සේ ඒක මේ අත ගාලා මත ගාලා තමයි ඉගෙන ගත්තේ ඊට පස්සේ ඉතින් ඒ ෂෝ එක ගැහුවා ඒකත් ගැහුවා ඔහොම මාසයක් යනකම් තව අප්‍රෝල් එකක් හම්බුනේ නෑ නෑ කිව්වනේ නෑ සල්ලි දීලත් නෑ ගහන්නේ මට ඊට පස්සේ යාළුවෙක් හම්බෙලා ගවා තිලක් කියලා මේ මල්ලි වැඩේ මොකද ඔයා ගහනවලුනේ මම කව දන්නේ නැහැ මට මොකුත් කියලා නැහැ මාසයක් දැන් මුදල් නැතුව දැන් ඔයා ආසාවට දැන් ඉතින් එතකොට මම 30000ක් ණයට අරන් ඇයි හිට අර කිට් එක ගෙනන් එන්න කියනවා මේ කිට් එක ගෙනන් එන්න කියනවා ඊට පස්සේ සුදත් අය මගෙන් අහුවා දැන් අර මට තිලක් කියන එක නේද සල්ලි දුන්නද මම කව නැහැ කියලා එහෙනම් වැඩි හරි මම කව සල්ලි දුන්නේ මේ ගහපු හැමෝටම සල්ලි දීලා ඉවලා තියෙනවා මට සල්ලි දුන්නේ නැහැ කියන්නේ වැඩි හරි කියලා ඊට පස්සේ කියලා මම එකතත නීල එහම සල්ලි අරන් එනවා සුදත් අය ආවට මේ විදිහ නීලයට මම පෙන්නවා ආ මල්ලි වට සල්ලි දුන්නේ කියලා මෙයා එහෙම ගණන් කරලා ලොකු සල්ලි ප්‍රමාණයක් ජීවිතේ පරිණතතාවට ඉච්චක ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ වෙනවා මේ සල්ලි දෙන්න යද්දි මට මතක් වුණා අර තිලක් අයියා කිව්වදී මේ මම සල්ලි ඕනේ නෑ මම කිව්වා නෑ ඕනේ නෑ කියලා දැන් ගැසුවත් ඇද කියලා සුවතේ විනෝදෙකින් නෑ කොහොමද සල්ලි හම්බුණා
මංකව නෑ මං දැක්කන්නේ දෙනවා මගෙන් ඇහුවා ඉතින් මංකව මොකද කිව්වේ මංකව ඉතින් එපා සල්ලි දීලා මංකව නෑ 30ක් පොලියටත් ගත්තා නීල් ලැබෙන්න මූට සල්ලි ඕනේලු එයිද මම ඇහුවා එපා ලැජ්ජයිලු නීල් ඉතින් දිගටම ලැජ්ජයිලා ඉඳුවා කියලා මට එදා ඒ මතක් ඇත්තටම මතක් කරන්න ඕනේ මම ෂෝ ගෙව්වේ 8ක් විතර මට නීලයා ලක්ෂයකට වැඩියෙන් සල්ලි දුන්නා නීලයා ගෝවා මේක ඔයා මේක තියාගන්න මේ අවාර ෂෝ වලට වැඩි සල්ලි තියෙනවා හෙට ගෙදර කට්ටියත් එක්ක හොඳට එන්ජොයි කරන්න කියලා මට ඉතින් මාර සන්තෝෂයි ඉතින් ඒක වුණාම මං එහෙම ගෙදර ගියා ගෙදර ගිහලා ඉතින් එහෙම ඉදිරිය පස්සේ දැන් වයිෆුත් දැන් පොඩි එකක් දැම්මනේ ඒක දැන් ඒ ටික ඔක්කොම අනාය ටික වේලා දැන් ඇත්තටම ජීවිතේ වෙනස් වුණා ඉතින් වෙනස් වුණාම හැබැයි වෙනස් වුණාට ඒ කාලේ ඉපෝ යාළුවෝ ටික තාම ඉන්නවා ඒ ඔහොමද මාජි සම්පලව ප්‍රසංග වේදික උඩ ඉතින් අද්දකින් මෙදා ගන්න. ඉතින් ඇත්තටම දැන් අපි සියලු දෙනාටම දුකක් වෙන තැනක් තමයි සම්පලව සංගත ගන්න යමේ ප්‍රධාන වදන ශිල්ප දෙන්නේ කයින් වෙන එක. ඒ අද්දකින් උඩවත් මුහුණ දුන්නානේ. ඔයාලට දැන් දැනුනේ කොහොමද? ඇත්තටම කියන තරම් රොෂාන් අයියා. ඇත්තටම සුපිරි ගණේ වාදකෙද්ද. මම දන්නේ නැහැ. මම දකිනවා මේ පවණ ඔයා ලයිව් සෙල්ලම් කරලා ප්ලේ කරනවා. ඒ කියන්නේ මට මම අර බීට් එකක් එක්කන එක ගහ ඉන්නේ. ඒ කියන්නේ කම්පියුටර් බීට් එකක් එක මම 3 පීස් ගහන්නේ. ඒ කියන්නේ ඒ කීබෝඩ් එක කියන්නේ. ඒක එහෙම යන්නේ නැහැ. ඒකේ ඉඳගෙන මම මෙතනට ඇවිල්ලා ගහද්දි මං හිතා ඔය කියන ටෙම්පෝ එක හරි අමාරු එකක් ගහගන්න කියලා. ඒක එච්චර අමාරුනේ නැහැ. මම කරේ ගොඩක් වෙලාට මාව ඉන්ටර්වයුව එකකින් පාස් වෙන්න මම රොෂාන් නෑ අහලා නැහැ. ඇයි මාව ගත්තේ කියලා. නීලයා මට කියලා තියෙනවා ඔයාව ගත්තේ මම නෙමෙයි. රොෂා තමයි කිව්වේ. ඔයා තමයි ගහන්න ඕන කියලා. ඒ කිව්වහම මම රොෂාන් නෑ කියලා ඇයි ගත්තේ කියලා. නෑ අනුරුද්ධගේ ඒ ගහපු එක මගේ එක ඉස්තනක් නැති වෙන්න ඔයා ෆීල් කරලා දුන්නා. ඔයා මහාලුකට ගහන්න ගියෙත් නෑ. මේ අඩුවෙන් ගහුවෙත් නෑ. අවශ්‍ය ටික විතරක් එයාගේ ඒ කියන්නේ කනට වැදිච්ච අවශ්‍ය ටික මං සුරිටේ ගහපුවම ගහන්න ගියෙත් නෑ. මගේ දේවල් මං ගැහුවා. එතනදී මං දකිනවා ද ලංකාවේ ඩ්‍රම්ස් වාදන ශිල්පී ඔක්කොම දක්ෂයි. හැම බෑන්ඩ් එකම ගහන. කොච්චර දක්ෂ වුණත් වැඩ නෑ රෙකෝඩින් එකට ගියාම. ඒ දක්ෂතාවය අපි කොහෙන්ද කොතනද අපේ කියන එක අපිට හොයාගන්න බෑ. රොෂාන් අයියා දකින්නේ අවුරුදු ගාණක් ගහලා මම දකින්න සුපිරිම වාදකයා. ඒ කියන්නේ ගෙදර අපි මං මාස 6ක් ගිහ රොෂාන් අයියත් එක්ක සම්ප්ලව බෑන්ඩ් එකත් රොෂාන් අයියත් එක්ක ගැහුවා. එක දවසක් අප ප්‍රැක්ටිස් කරනවා. ආඩිස 30 ගහනවා 35 ගහලා තිනවා. හින්දි සින්දු ගහලා දෙනවා, තමිල් ගහලා දෙනවා. ගෙදර බලාගෙන ටෙම්පෝ එක මට කියනවා. එක සින් මට මතක වාඩාම ආපුලේ කියලා මැද ලූප් කැල්ලක් තිනවා. ඔක දාන්න මං රොෂාන් අයියට කතා ලැබුවම ටෙම්පෝ එක කීයද? මං කව 135ට වගේ යනවනේ. මේ රොෂාන් අයිය ගුවාම එහමඩ කව 138 විතර දාන්න. හරියට 138 ගහන. ඒ කියන්නේ හරියට ඒක යන්නේ තියෙන ගහන. මේ තරම් නොලෙජ් එකක්. ඒ තරම් ඒකේ එයා ඩ්‍රම්ස් ගහද්දී ඕන කෙනෙක් මම දැන් ඉස්තේ මේ රෝස්තාවම් බලන් යනවනේ. මට වෙන ප්ලේ කෙනෙක්ට හැගන්න හිතෙන්නේ. එතන තමයි දීන්නේ. ඒ තරම් මාරම චරිතයක් කියන්නේ. ඒතන එහෙම ඩ්‍රම්ස් ගහන මිනිස්සු මම දැකලා නැහැ. යන්නේ ඒක තමයි ඉතින් ප්‍රශ්නයිලා අදටත් නේද? සම්පලව කිව්වාම ඉන්නේ සංගීත කණ්ඩායම. ඉතින් දැන් අනුරුද්ධ මම මෙහෙම දෙයක් අහනවා. දැන් ඔය සංගීත කණ්ඩායමේ ගමනේදී ඔයාම කිව්වා යාර ලොකු කට්ටිය චරිතෙ ඉද්දී ඔයා කූමෙක් වගේ වඩ දැනනවා දරුණා කියලා. ඉතින් ඇත්තටම කැපිලි එහෙම තිබ්බද මුල් කාලේ ඉනව සංගීත කණ්ඩායමේ ඉවත් කර යුතුයිද නැද්ද කියලා එහෙම තිබ්බද දෙයක්. ඒ කියන්නේ මාවද? ඔව් ඔයාව. නෑ ඒක උනාට පස්සේ. නෑ සිලෙක්ට් උනාට පස්සේ එහෙම දෙයක් තිබුණේ නෑ. ඒ කියන්නේ සහයෝගයෙන් වැඩේ කරන් ගියා. අපි කියන්නේ අපේ දුර්වලතාවයක් අපි දැනගන්නේ අපි දුර්වලතාවයක් මොකක් හරි තියෙනවන්නම් ඒක වෙන්නේ. දුර්වලතාවයක් නොවෙන්න අපි වැඩ කරන් යනවා. ඉතින් එහෙම වෙද්දී මේ එහෙම ලොකු එහෙම ප්‍රශ්නයක් නෑ. සංගීත කණ්ඩායම වලට ආරාධනා ඇවිල්ලා නැද්ද? තියෙනවා. මම ඒ කියන්නේ සම්ප්ලව ගහලා මම නම් කියන්නේ ඒක හරි නෑ තියෙනවා. ඒ කියන්නේ සම්ප්ලව ගහලා මාස 6ක් විතරයි බෑන්ඩ් එක වෙනස් වෙනවනේ. පරණ කට්ටිය කියලා ඊට පස්සේ එනවා වෙන වෙන කට්ටිය එනවා. එතකොට තමාර බෑන්ඩ් වලින් මට 3 පාරක් 4 පාරක් කතා කරා. මේ දෙන පඩියට වැඩි දෙගුණයක් දෙන්නම් කියලා. මට ඒ වුණාට ආසාව තිබ්බේ මං කවදාද සම්ප්ලව ගහනවා කියලා. ඒක මාර හීනයක්. ඒ හීනේ ඉතින් මං ඒක දාලා යන්න ට්‍රයි කරේ නෑ. ඒක නිල්ලයක් දන්නවා නිල්ලයම අහලා තියෙනවා එහෙම කතා කරා නේද කියලා. මං නිල්ලය එපා කියලා නේ නිල්ලය කිව්වේ මේ. වාට ඕන යන්නේ මං කොහෙ නෑ මං. මෙතන දාලා මට යන්න තැනක් නෑ. එක තමයි. එක ඒ කියන්නේ මම කොයි ගියා මං එන ආසාවෙන් හිටියද යන්නේ. ඒක මගේ ජීවිතේ එක ඒක. තව කෙනෙක්ට සම්ප්ලව බෑන්ඩ් එක ඒක හරි නැති වෙන්න පුළුවන්. ඒක මගේ ජීවිතේ මං ආසාවෙන් තිබ්බදී ඒක. ආසාවෙන් දැනට ගියා කොහොම හරි. එතනට ගියා. ඉතින් කවදා හරි යන්න ගෝ නීලේකෝ දැන් ඇති ඔයා ගැහුවා යන්න ගෝ. එතකොට බැහැනේ. සතුටින් බාරගෙන. දැන් මම මෙහෙම කියනවා. මම හිතන්නේ සම්ප්ලව සංගීත කණ්ඩායමට ස්ට්‍රිට් අයියට පස්සේ
පොඩි සුජිත් කියලා කිව්වොත් ඔයාලට නිවැරදි. මොකද මම සම්ලව සංගීතකන්නම් සීඩ් එකක් දැකිදී ඒ කියන්නේ සුජිත් අයියා ප්ලේ කරපු ස්ටයිල් එකෙන්ම ලොකු වැඩක් දාන්න නැතු හරිම වෙනසක් තිබ්බේ. සුජිත් අයියා පොඩ්ඩක් ඉතින් අර විලාසිතා පැත්තට බර වුණා. ඔයා ඒ පැත්තට බරයි. ඉතින් ඇත්තටම කිව්වොත් හරිම කෙනා තෝරගන්න තියනවා කියලා තමයි මගේ නම් විශ්වාසය. ඒකේ ඕන්ස් සම්බන්ධව ගත්තා. ඒ කියන්නේ දැන් රොෂාන් අයියත් එක ගහන කාලේ මම එහෙම ගැහුවා. එයා ගහන එකේ සද්ද වෙනස්. දැන් ආයි වෙන ඩ්‍රම් කෙනෙක් ගහද්දි මම ගහන්න ඕනේ ඩ්‍රම් සෙට් එකටනේ. නැත්තම් මම සුජිත් අයියා වගේ ගැහුවා කියලා ඒක බෑන්ඩ් එකට සෙතක් වෙන්නේ නැහැ. ඩ්‍රම්ස් වලින් ගහන බීට් එකටනේ මම පැටර්න් එකක් හදාගන්න ඕනේ. ඒතකොට රොෂාන් අයියත් එක ගහද්දි රොෂාන් අයියාගේ ඒ පැටර්න් එක හදාගන්න ඒක මම පොඩි කාලේ දැන් ට්‍රයි කරපු දෙයක්. ඒක පුළුවන් ඒක හදා. එතකොට තව ඩ්‍රම්ස් කෙනෙක් ගහ දැන් ගොඩාක් කට්ටියගේ අහන්නේ ඇයි අර ඉස්සර සද්ද ඉන්නේ නැත්තේද? ඒ සද්ද ඉන්න විදියක් නැහැ. ඒ ගහපු කට්ටිය නෑනේ. ඒ දැන් ගහන කට්ටිය දැන් ඩ්‍රම් බේස් ගහන එක්කිනා ගහන විදිය වෙනස්, ඉස්සෙල්ල ගහපු එක්කිනා වෙනස්. දැන් අපි දිනේෂ් ගහන විදිය වෙනස්, ඉස්සෙල්ල ගහව ඇන්ටනේ ගහපු විදිය වෙනස්. ඒ දින්නම දක්ෂියු. ඒ වුණාට දැන් එතනදි වෙනවා මේ බෑන්ඩ් එකේ ඔක්ටෝබෑඩ් කියන අර ට්‍රැක් එක පුරවන්න තමයි මට තියෙන්නේ. ඒකට මේ ලේබල් එකක් ගහන්න බෑ, මේක ගහන්න ඕනි කියලා. ඒක ගැහුවොත් මං මේ බෑන්ඩ් එක ඇතුලේ ෆේල් වෙනවා. එතකොට සිද්ධ වෙනවා මේ ප්ලේයර්ස්ලත් එක්ක එකට එකතු වෙලා වැඩි කරගෙන යනවා. දැන් ගොඩාක් කට්ටිය බලාපොරොත්තු වෙනවා. දැන් මමත් අහසෙද ප්‍රියාගේ සින්දුවක් ගහද්දි මට ඉස්සෙල්ලම හිච්ච සින්දුව සම්ප්ලව සමග ප්‍රියානේ. ඕක මම ගහන්නේම අර විදියට. ඉතින් අර වගේ සවුන්ඩ් වෙන්නේ නැහැ. හේතුව සවුන්ඩ් වෙන්න ඉඩක් නැහැ. අර යන්නේ වෙන පැටර්න් එකකට අනිත් කට්ටිය ගහන හින්දා වෙනස් වෙනවා ඒක. හැමදේම කීබෝඩ් ඒ වෙනස් වෙනවා. ඔව්. ඒ හයක් එකතු වෙලා නෙවෙයි සද්දයක් හැදෙන්නේ. ඒ සද්ද වෙනස් වෙනවා. ඉතින් මං ඇත්තටම අදටත් අහසයි අර ඒ සද්ද ටිකට. ඒ සද්ද ටිකදී අපි ඒ කාලේ ජීවිතය අර හෝඩි පොත වගේ අයන්න ආයන්න වගේ නේද? අපි හීන තමයි ඉතින් කරගෙන තියෙන්නේ. ඉතින් කියන්නකෝ අනුරුද්ධ දැන් මේ වෙනකොට මොනවද ඔය සම්ප්‍රදාය සංගීත කණ්ඩායමත් එක්ක භාවිතා කරන තාක්ෂණික මේවල? මහා ලොකු දේවල් නෑ. මගේ යද්දි මික්සරින් එකක් ගන්න කියන්නේ සරලයි. ජැක් 3 යෝනේ. ලැප් එකක් පාවිච්චි කරනවා. ස්පීඩි 30යි 20යි S එකයි. S එකයි. එච්චරයි. ඇත්තම ලැප් එකේ ටෝන්ස් වේඩ්ද? ඒක එක්කනා ඒ විවිධ මත දෙනවා. නෑ මේ වේට් එක තියෙන්නේ අපි හදන විදිහින්නේ. බොරු කතාවක්ද ඔව්. ඔව්. ඒක වේට් එක නෑ. දැන් මේ අතේ ඇඟිලි පහ කෝකද දිග කිව්වොත් මේක දිගයි කියලා කිව්වයි. දැන් මේ දෙකත් එක අපි දිගයි කියලා කිව්වා කියන්නේ. එතකොට මේක දික් වෙලා තියෙන්නේ. මේක උසින්නේ දික් වෙලා තියෙන්නේ. දැන් මේක කොට කරොත් එහෙම මේ තුන මේක සමානයි. ඔය වගේම තමයි ගේන් නෑ කියන්නේ මික්සරෙන් ගේන් එක තියලා කරකවම වොලින් වෙනවා. ඒ කියන්නේ දැන් අපි පැච් එකක් ගහද්දී ඒකේ අවශ්‍ය දේවල් ඇහෙන්න ඕනේ, අනවශ්‍ය දේවල් අඩුවෙන් ඇහෙන්න. අනවශ්‍ය දෙයක් උඩට ඇහුනහම අපිට හිතෙනවා ඒක පැච් එක හරි නෑ කියලා. බෝරින් වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය දේ දැන් ගහන බීට් එකේ අවශ්‍ය තබ්ල එකක් ගහද්දී අර අස්සෙන් යන ඩොල්කිය ගහද්දි අස්සෙන් යන ෂොට් ටික ඇහෙන්නේ අපි ඇහෙන්නේ මේන් ෂොට් ටිකනේ. ඒ ටික ඇහෙද්දි යටින් යනවා අර ඇම්බියන්ස් එකේ යනවා පොන ටෝන්ස් ටික. ඒ ටික ඇහුනොත් අරක අපි හිතනවා ඒක පංච් නෑ කියලා. දැන් ලැප් එකෙන් ගහද්දි වෙන්නේ හැම ටෝන් එකක්ම දසමෙන් දසමේ අඩු කරගන්න ඕනේ. අඩු කරගන්න වෙන්නේ ඒ ලෙවල් ටික හදාගත්තාම ඕන එකක් පංච් වෙනවා. දැන් ඔය ස්පීඩි 30 කවුරුත් ගහන්නේ නැතුව අයින් කරලා තිබ්බනේ. පංච් නෑ මේකට. දැන් හැම බෑන්ඩ් එකේම ඕක තියෙනවා. එකක් කොහෙන් ගන්නේ දැන් මොනවද කියලා නේද? ඕක තමයි තත්ත්වය. මම හිතා ඇක්ෂන් මේ ලම් ගන්නට ඔන්න කිව්වා. ඉතින් දිනේෂ් දැන් අලුත් සමාජිකත්වයක වැඩ කරද්දි කොහමද දැන් ඔයා දැන් දෙප් පාර්ශ්වයේ දෙකත් එක්කම ගනුදෙනු කරන්නේ? ඔව්. අලුත් කට්ටියක වැඩ කරද්දි කොහොමද දැන්? අලුත් කට්ටියක වැඩ කරද්දි කියන්නේ මෙහෙමයි දැන් මට ඒ කියන්නේ දැන් ඒගොල්ලොත් එක වැඩ කරද්දී අපහසුවක් නැහැ. ඒගොල්ලොන්ගේ දැන් ගොඩක් වෙලාවට අලුත් දේවල් ගැන හොයලා එහෙම කරනවා. ඉතින් අපි ඒව දේවලුත් කරන්න ඕනේ. දැන් මගේ නම් තීරේ අපි පරණ දෙයක් රැක ගන්න ඕනේ. අපි මේ බෑන්ඩ් එකේ අපි තියෙන සද්දේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. නමක් තියෙනවනේ. නමක් තියෙනවනේ. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. සම්ප්ලව කියන සද්දේට මේ ලේබලේට සද්දයක් නමක් තිබිලා තියෙනවනේ. ඒක ආරක්ෂා කරගත්තොත් අ කතාවල කියන්නේ ඕනම රජ්ජුරුව කෙනෙක්ගේ විනාශය තියෙන්නේ. මුලාමත කිරීම කියලා ඒකමද කරොත් ජීවිතේ ඉවරයි. දැන් මෙහෙම මම දෙයක් අහන්නද? දැන් ඔන්න දැන් මම හිතන්නේ ජේ ප්‍රමුහරහම සමහර වාදකෝ ඇවිල්ලා අපි කිව්වා සම්ප්ලව එනවා. ඔව්. කියලා ඒක මම හිතන්නේ අපි ආඩම්බර ඒක සාර්ථක වුණා එළියේ. අද ගමනක් යනවානේ. ඉතින් අලුත් පරණ කට්ටිය දැන් අලුත් වෙලා එහෙම සම්ප්ලව එකේ ගමනක් යද්දී දැන් මේක මේක වාද ඇති කරගන්න එහෙම කරන්නේ මම අහන්නේ. මේ එහෙම ඇත්තේදී ඇත්තටම මොකද්ද දැන් උතර තත්ත්වෙ ඉන්නේ පරණ කට්ටිය අලුත් කට්ටිය. ඔව් ඇත්තටම මේක බෝම්බ කේස් එකෙන් පස්සේ 21 වෙනිදෙන් පස්සේ මම හිතන්නේ ගිය අවුරුද්දම තුලම මියුසික් කියන ලේබලෙට කිසිම තැනක් හම්බුනේ නැහැ. ෂෝ නැහැ. නැතු වෙලාම ගියානේ. නැතු වෙලාම තිබ්බනේ. එතකොට ඊට පස්සේ ඔය
මෙහෙම කට්ටි එකතු වෙලා ඕක ගහන්න ගොඩාක් කල් ට්‍රයි කරපු දෙයක් ඕක. ඒ කියන්නේ නීලය ට්‍රයි කරේ නෑ. අනික ඔය ෂෝ ඕගනයිස් කරන කට්ටියගේ ලොකු ආසාවක් තිබ්බා මේ මේ කට්ටිය එකතු කරන්න ගහන්න. ඒ නීලය සද්ද නැතුව හිටියා. ඉතින් නීලය හිතුවෙත් නෑ මේක විකිනේ කියලා. ඇත්තට දැන් මෙහෙම අපි විකුණන දේ මිනිස්සු ගන්න කැමති නම් ඒකට අපිට කාටවත් දොසක් කියන්න බෑ ජීවිතේ. අපි විකිනෙන කාලේදී විකිනෙන්න ඕනේ. අපි විකිනෙන්න වැඩ කරගන්න ඕනේ අපි. ඒක අපේ දුර්වලතාවයක් ඇති යම් තැනකදී. මිනිස්සු ඉල්ලනවා සාරවිත. අපි බොම්බයි මුටයි ඔතෝත විසික් කරාම හරියන්නේ නැහැ. ඒකෝට දැන් මේ ඉල්ලන සාරවිත ටික විකිනෙනවා ඒක. ඒකට කාටවත් මං අය කියන්නේ දොසක් කියන්නේ නැහැ. අපි ඔය වගේ කියන්නේ එකතු වෙලා එහෙම මොකක් හරි එහෙම දැන් මේ කට්ටිය එකතු වෙලා මේ ඔය ගහනවනේ සින්දු ටික. ওই සින්දු ටික අපි මීට ඉස්සෙල්ලා ගහලා තිබ්බනම් ওই කට්ටිය එන්නේ නැතුවේ තිබ්බා. ඒ කියන්නේ මොකක් හරි අඩුවක් තියෙන ඉඳන් නේතන ඒක වෙන්නේ. ඉතින් අනික් කට්ටිය මමත් ආසයි. මම පළවෙනි ෂෝ එක මම ඉස්සරහට ගිහින් ඉඳන් බලන් හිටියා. ඒ කියන්නේ ජීවිතේ අපි ඒ කාලේ ගොඩාක් කල් දාකපු එක මම අතුලයි කීබෝඩ් ගහනවා දැකලා නැහැ. දැකලා නැහැ කියන්නේ මම ඈත ඉඳන් බලද්දි අපේ තාත්තාම වඩාගෙන ගිහිල්ලා. දැකලා නැහැ. මහින්දයි ඩ්‍රම්ස් ගහනවා දැකලා තියෙනවා. මේ අතුලයි ඉතින් මම යූත් ෆැන්ටසි ගහද්දි අතුලයි ගැහුවා. ඒ වුණාට මම සම්ප්ල අර සද්ද ටික මිනනවා. ඒක ඉදින් මම බලන කෙනෙක්ට ආය යනවා 88 86ට යනවා. ඉතින් ඒක මොනවල් ටික චාර්ජර් එක විශේෂයෙන් සද්ද වොයිස් ටික ඔයිස් ටික ඒ ටික අහම සලාදෙම තමයි ඉතින්. ඉතින් ඒකට අපිට බහින්න බෑනේ. ඒක හොඳ දෙයක්. ඒක මේ දවස්වල මිනිස්සු පිළිගෙන දෙන ඒක හොඳයි කියලා. දැන් මම හිතන්නේ හෙට අනිද්දා නීලැල යනවා ටුවර් එකකුත්. ඉතින් ඒකෙදි මේ මම හිතනවා ඒ අතරතුර පොඩි වැඩ ටිකක් තියෙනවා අපි කරා යන්න. ගිහිල්ලා එනවා. මේ ඒකෙදි මම මේ විදිහට අවශ්‍යයක් ඇති වෙන්නේ නැද්ද? අවාසියක් ඉතින් වෙන්න පුළුවන් ගොඩක් අද. ඒක අපිට දින ෂෝ එකක් දෙකක් නැති වෙන්න පුළුවන්. මේ මං හිතන්නේ ඉතින් ඕක දැකලා හැමදාම කන්ටිනියු වෙන එකක් නැහැ කියලා හිතෙන. මොකද මිනිස්සු ඕක දැක්කට පස්සේ ඕක හැම දෙයක්ම එහෙම තමයි. ටික කාලයක් ඇද්දි අපි වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒක අර මේ දවස්වල ආපු විශේෂ දෙයක් විදියට විශේෂ ඒකාකාරී දෙයක් මිදිලා පොඩ්ඩක් ඒක බලන්නක් ඇති වුණා. ඉතින් අනුරුද්ධ ඔන්න ඔයාටත් අපි ආර්ට්ස් 250ට දෙන්න තිලනය දෙනවා. ඕක මේකෙදිද පැල කරන්න ඕනේ. ලස්සන වත්තක් තියෙනවා. ඒ වත්තේ පැල කරන්න ඕනේ. අපිත් එනවා අඹ ගෙඩියක් කන්න පැල කරන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් දැන් අපි කතා කරමු මාධ්‍යයේ සම්බන්ධ. ඔව්. විවාහ වුණේ මම දැන් 2012 වෙනකොට විවාහ එකයි කියලා කිව්වා. ඔව්. උපන්දිනය ඇත්ත මතක ගන්න පුළුවන්ද? පුළුවන්. දැන් මම අවුරුද්ද කියන්නේ නැතුව අවුරුද්ද කියන්න එනවා දුව කියන වයස කියද්දි. එතකොට අවුරුද්ද කියන්නේ නැතුව කියනවා. එතකොට කාටද හදාගන්න 79 7 18. ඒකෙදි මේ මතක් කරගන්න මම 18 රෑ 11යි 20 දුව 19 උදේ පාන්දර 1යි කියන්නේ පැය දෙකක් අපි දෙන්න වෙනසක් තියෙන බර්ත් දෙකට. ඒ වගේම තමයි මට එයා වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම තැනක මගේ හાર્ට් එක හරි ගල්ලා දුන්නේ. එයත් ඒක දන්නවා. මම ආශ්‍රය කරන කට්ටිය කියන දුවට දැන් 15යි. 15. එතකොට බිරිඳ කොහමද හම්බුනේ? වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එක. යාළු වෙලා දහම් පාසලේ එයා කොළඹ ඉස්කෝලේ ගියේ. මම මහභාග ඉස්කෝලේ ගියේ. අපි දහම් පාසලේදී අපිට එකතු වෙන ඔය කොළඹ ඉස්කෝලේ යන කට්ටිය. ඒකෙදී එයාව දැක්කල සම්ලව ඉන්න කාලේ දැන් වෙන්නේ නෑ නෑ ඉස්කෝලේ යන කාලේ. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඒ කියන්නේ යාළු වෙන්නේ මම 10 වසර 8 වසර වගේදී. එයා මහභාගී මම මහභාගී එයා එතනින් ඉඳන් හෝල් දෙකක් ඇහැවැත්තේ. යාළු වෙලා තිබ්බට ඉතින් ඌ අර ග්ලූ මක් ගනු දෙනු කරා එතනින් එහාට ඉවරයි. පස්සේ ගුලෙන් තාත්තා මම කියලා හිතන් මගේ යාළුවට අල්ලන් ගහනවා. ඒ කියන්නේ මාරු වෙනවා දෙක. සින්දෝක වගේ. ඉතින් පස්සේ මම බය වෙනවා. يعني අපි ගෙදරට ආරංචිනුත් මට ගහනවා කියලා. මං ඊට පස්සේ යන්නේ නැහැ. පස්ස ආය අවුරුදු 4කට ඉතර පස්සේ අවුරුදු 6කට ඉතර පස්සේ පස්සේ ගියේ ආය හම්බෙන්න. ඒ හම්බෙලා සති දෙකක්වත් හිටියේ නැහැ. අවුරුදු 6කට පස්සේ. 6කට පස්සේ දැන් ඊම වෙලා සති දෙකක්වත් හිටියේ නැහැ. අපි කියන්නේ සති දෙකක් තුනක් යාළු වෙලා කතා කරන්නේ. මේ කාටවත් නොකි අපි දෙන්න එනවා. කිරිදිවල. ඒ ආපු ගමන තමයි මේ තාම. අදට සතුටින් ලස්සනට වාසනා ගුණත් එකතු කරගෙන ජීවිතේ ජීවත් වෙනවා. ඉතින් ආදරයට නෝනාට කියන්නේ මොකද්ද? දිල්ටි කියලා මම කියන්නේ. දිල්ටි ආදරයට වට මොකද්ද කියන්නේ? අනුරුද්ද කියලා කියන්නේ එහෙම ලොකු එහෙම නෑ. අපි බලමු ටෝක් විත් වයිෆ් පරිසරානේ බිස්නස් සම්බන්ධ කරගන්න බලමු ඉස්සරහ නේද? ඔව්. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මට මුලම කිව්වා දැන් අප්‍රේල් 21 පහ ගිය අවුරුද්දේ 2019 මිනිසේෂන්ලට ඇත්තම කිව්වොත් වැලේ වැල් නැතුව කියන්නේ. ඔයත් මටත් ඇතුළේ සීල් දෙනාටම. ඉතින් අමතර රස්සාවක් කරා කියලාත් කිව්වා. ඔව් අමතර රස්සාවක් කරන්න ඕන. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසෙ තමයි
කියන්නේ ගේම් එකක් ගහගන්න. ගේම් එකේ අන්තිම එක. ඕකෙදි තමයි අපි පෙබරවාරි මාසේ වාහනේ ඇරියස්සනේවයි, ගෙවල් කුලි, මම රෙන්ට් එකට ඉන්නේ. ගෙවල් කුලි, දුවගි ස්කූල් ෆීස්, කණ්ඩ බොණ්ඩ ඔය ඔක්කොම ටික අපි මේ මාසයෙන් මාසයක් ගන්න ෂෝලින් කන්ටිනියු කරන් යනවා. කරන් ගිහලා අපි හිර වෙනවා සමහර මාස. ඕක බුරුල් කරලා නිදහස් කරගන්නේ අප්‍රේල් මාසේ ෂෝටි එක ගහලා. ওই මාසේදී අපි දාගන්න වාහනේ ලීස්, කියන්නේ ෆිනෑන්ස් එක දාගෙන කොහොම කරගන්න තියෙන මාසේ. ඒතර ඕකෙදි අප්‍රේල් 21 ඕක එකපාරට ෂෝ ගැහුවාම අපේ ටුවර් 6ක් කැන්සල් වෙනවා. ලන්ඩන් යන්න තියෙනවා 7 වෙනිදාට. ලන්ඩන් ගිහලා ලන්ඩන් වලින් 6 වෙනිදා මේ 15 පැරිස් ගිහිලා, ඉතාලි ගිහිලා 27 නැත්තම් 29 තමයි ලංකාවට එන්න තිබ්බේ. ඒතර මේක ගැහුවට පස්සේ ඒ වෙලේ අපි ඕස්ට්‍රේලියා 10 ගිහිලා එනවා. ගිහිල්ලා ආවට පස්සේ ඕක ගහලා අපි අර අඩුපාඩු ටික හදාගෙන යනවා. මොකද ඊළඟට ෂෝට් එකෙන් මේ කවර් කරගන්න පුළුවන් කියලා. මම කරන්නේ මේ අන්තිම 20 උදේ මේ බෝම්බ ගහුව දවසේ මේ ඊට ඉස්සෙල්ල දවසේ උදේ වයිෆ්ලා වරන් කියලා. මොකද සෙන්ස් මේ 14 15 හිටියේ නෑනේ මේ අවුරුද්දට ගෙදර අරගොල්ලන් කියලා ඇඳුම් අරන් දෙන්න කියලා. රටේ තිබ්බ සල්ලි ඔක්කොම ඇඳුම් අරන් දෙන්න. ඒ ඉතින් හිටින්ද ෂෝනේයි එක උදේ ඒ ගාල්ලි ගහලා ෂෝ එකයිල මෙහෙම බහැලා නැගිටි දිවුල පිටි ෂෝ එක තිබහුවද යන්න නැගිටිද්දී බෝම්බ ගහලා. එතනින් එහාට දිගටම ෂෝ තිබ්බේ නැහැ මාස 3ක් යනවා. කරන්න දෙයක් නැහැ. හිටිය හැබැයි මට ඇත්තටම කියනවනේ මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. සල්ලි නැහැ කිව්වහම අතින් මුදලින් ඇවිල්ලා දුන්න සල්ලි. නොසෑහෙන්න දුන්න. අඬ ගහලා එන්න කියලා දුන්නා. කරගන්න දෙයක් නැහැ. කාර් එකක් එක්ක ගෙදරට එලා ඉන්නවා. මගේ යාළුවෙක් කැලකුවා ටැක්සියකට දාමු. මං මිනිස්සු අඳුරගන්නේ හොරකම් කරන්නේ නැහැ. ඔයා ජීවත් වෙන්න ඕන. ඔයා කන්න නැතුව හිටියොත් මොකද? කවුරුත් බලන්නේ නැහැ නේද කියලා. කවුරුවත් කතා කරේ නැහැ. අපි කියන්නේ කවුවත් තියෙන කවුවත් මතක නැහැ. දෑයවත් යාළුවවත් එකට එකට බදාගෙන ඉන්න යාළුවෝ එක්ක කතා කරේ නැහැ. ජීවත් වෙන්න ඕනේ. මේ වාහනේ උස්සන් යනවා. ලක්ෂයකම රක් ඇරියස්. එක එක තැන් වලින් ගිහිල්ලා ජනාධිපති ලෙටර් කරන අපිට කිසිම සහනයක් වුණේ නැහැ මියුසික් කාර් එක වශයෙන්. කරන්න දෙයක් නැහැ. කාර් එකකම් බැස්සා. පාරවල් දන්නේ සමහරය. එළි වෙනකන් සමහර වසර මට ගෙදරෙද්දි සමහර කට්ටිය අඳුරගත්තා. මම කතා කරන්න යන්නේ කාර් එක යද්දි අඳුරගත්තා. සමහර දවසට ගෙදරෙද්දි කකුල් දෙක මෙහෙම තියන් ඉද්දි කකුල් දෙක වෙවුලනවා. ඒ කියන්නේ ඒ තරම් උදේ ඉඳන් හවස වෙනකම් පාගල. ඒ පාගලත් මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඒ ඇරිය සොක්කොම් පීරේ ඉඳලා මම ෂෝ ගෙවුවේ නෑ මහලකුවට. මාසෙට ওই ගිය අවුරුද්දේම ෂෝ ගහන්න 10ක්. එතකොට ඒ ෂෝ 10ක් වුණා රුපියල් 100,000ක් විතර තමයි මනේ. 100,000කනේ මං ගෙවලා තියෙන කතා හැටි නම් මම මාර මහන්සිලා ගේමක් ගහලා තියෙනවා. ගෙදර හිටියම නෑ මේ ෂෝ එක ගහලා මම ඊට පස්සේ 3 pins ගහන්න ගත්තා. ඊට පස්සේ මේ 3 pins ගහන්න ගත්ත එකේ හොඳකම කියන්නේ ජනවාරි මාසේ මං 3 pins වල 21ක් ගහනවා. හ්ම්. ඒ මට කතා කරපු වැඩ 21ක් ගහනවා. ඔව්. ඒ ගහලත් නිකන් ඉන්නේ. ඒ ගහලා උදේ වැඩේ ගහලා බඩු ටික පස්සට දැම්ම ටැක්සි දීලා. ආයි ගෙදරින් අපි පිටකර ජීවිතේ ওই වගේ වෙනවනේ. පිටකර කර ගියාම අපි නිකන් ඉන්නේ වැඩ කරනවා. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි මහන්සි වුණා මුදල් ලැබුවා. මුදල් ලැබුණා. ඒක නෑ ඒක මම බය නැහැ කියන්නේ මම කරපු දෙයක් කියන්න මොකද බය වෙන්න ඕනේ. මං වැරදි වැඩක් කරලා නම් මම බය වෙනවා කියන්න. මං කාටවත් වැරදි වැඩක් කරන්නේ නැහැ. කායකින්වත් එහෙම සල්ලි අරගෙනත් නැහැ. දෙන්නත් නැහැ. ණයත් නැහැ. ඔව් ඊ වාහනේ ෆිනෑන්ස් එක විතරයි ණයට තියෙන්නේ වෙන්න. තාමත් ටැක්සි යනවාද? තාමත් යනවා. දැන් මේ සමහරකට ඔයා අද මෙතන ප්‍රෝග්‍රෑම් එකට නැත්තම් මම හරි දුවනවා. දුවනවා. අනිවාර්යයෙන්ම මම කැප් එක දාගත්ත දිව්වා. ආයි. ඉතින් ඕක තමයි තත්ත්වය අපේ කලාකරුවන්ගේ. ඉතින් මම ලැජ්ජ විරුදු නෑ. නැත්තම් ලැජ්ජ විරුදු නෑ. නෑ. අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපි හොරකම් කරොත් තමයි එතන එන්නේ පොඩි එකා. නමුත් මේක අපි මාංශි අපි පිටරටට ගියොත් වාගේ වගේ අපි උදේහා වැඩ කරන්න ඕනේ. ඔව්. මම ඒ කියන්නේ සිංගප්පූරුව යන අවුරුදු 19දී සිංගප්පූරු ගිහිල්ලා එනවා. සිංගප්පූරු කියලා පිගන් හේතුව අවුරුදු මාස අවුරුදු එකම ආවා. ඉතින් ලක්ෂයකමාරක් ඒ කාලේ පඩි. එතකොට මං මෙතන ලංකාවෙන් පහදි මට පිගන් ලේබල් එකක් ගහලා නෑ. අපි ජොබ් ඒක අපේ රටේ තියෙන එක දෙයක් තමයි. අපි යන වාහනේ අඳින ඇඳුමෙන් තමයි මිනිහා තීරණය කරන්නේ මෙයා මේ කොටුව ඇතුළේ ඉන්නේ කියලා. එහෙම දෙයක් අපි මිනිසුත් එක්ක වැඩ කටයුතු කරද්දී අපි යා හොඳ කෙනෙක් වෙන නරක කෙනෙක් වෙන මම හොඳයි කියලා කියන්නේ. මං ගොඩක් වෙලාට කරන්නේ මගේ නරක වැඩ මම නොකර ඉන්නේ. එතනදී මම මිනිස්සු පිළිගන්නවා යා හොඳයි කියලා. අනිවාර්යයෙන්. ඒක. අනිත් එක මම කියන්නේ ඔයා දැන් මම කියන්න මේ ටික මට අමතකේනවා. වාදකයෙක් ගැන කතා කරනවා හරි අඩුයි. ගායකයෝ ගැන නිවේදකයෝත් කතා කරනවා. ස්ටේජ් එකේදී හම්බ වෙනවා. සමහරවිට අපි ඉලින කම්ප්ලේ කරනවා ගායකයෝ සමහරලාට එයා එක එක තැන් වලට කියලා එයා ගැන දන්නවා. ඒ කියන්නේ ප්ලේ කෙනෙක්ගෙන් මෙහෙම
මට ඉන්ටර්වයක් කන්න පලින් තා ඒකරම හක න්න යා කිවන පෙවරාර තුන දවා සම්ල මුල ආටස්ලා තිස්සට අස තිසටක් කියන්න කොච්චර කොච්චර ඇගටය ටේෂන කත්ති කියන්න හ මිනිස්සු දන්න නිසු යන සීදක ගත්තාම ආටස්ල තිසටයි නික්ස්කම්ම ඉලක් ප්‍රිය දැම්ම ඉලක් ප්‍රිය දැම් ඇවවා කතාව දන්නේ නෑ කතා දන්න අන මත්තක මොකගාහින ශෝකත්තය රොසන්න යට උනේදා පණනෑ පැන්ඩෝල් ගගා හිටි ඒ අස්සේ නිහල් අය දන්නේ නිියල්ලට කිව්ව මෙම කතා සෝලුවෙක් ගහන්න බෑග නිහල්ලක කාවඩි බයිලකිතු මට දැම් වැට මං එතන්ටලා බලගෙන දැම් වැටරුම් මං අල්ල නොක ඒ ගැහ්වා පහුවර නැකිටලා නැකිට ගන්න බෑ අල්ලගෙන් ්‍රම් සිට් කල්ල වැෑන්න කර නැක්ගේ ඒ වගේ තම සමහරලාට අපි එලිවෙනකං ගහල මට තාමතර චාමක වීරසිංහගේ අර ගාඩි කෙල්ලෙගේ බ්‍රේක්කත්තින බෙරවලින් ගහ ඌක ගහල අන්තිමට පාන්දර මොකගාහෙන ශෝය ගල් එකෙ තිස්වෙන්න ආටිස්ස තිස් දෙකයි අන්තිමටම පහයි හතලිස් පහට නගින්නේ චාමක වීරසිංහ ටටටටන් ටටටටන් දැනට ඌක ගාගණ්ඩික අම්මගේ අත්තක පලන තුූජිය එකට ගාගණ්ඩද බිනි එකක් වැදුනා චාමක හිනායලක රෙකෝඩින් එක දන්න ඕක දාන කියර ඉගැන මටවත් ඉතාගන්න මොකක්ද ඇතුනික ඉගෙන ඉන්නචා වහන්සේ ඕක දන්න නෑ දන්න ඔහොහෙද ඔහෙන්ද අපි කියන්න කියෙන අපි දන්න නය ඔකට මිනිස්සු විතන්න මේක ඇතර මෝකිවාගේම හරි සුන්දර දෙයක් විදිර නමුත් මේ කැපකිරීම ගත්තහම මේක වශන නෑ කතා කරන්න ගැන අපිට කතා කරන්න කාලෙ මදි ඒ තරඟ නිදි මරාගැන ගොඩා කරන්න මහන්සේෙන්ද නොයිති කරන්න මහන්සේලා සමහරලාට බැනුම් අහන්න සිද්ධේනවා ඒ ඔක්කො හරි කියමක නමුත් අපට අවසාන හම්බෙන මුදල් ගැන කතා කරන්න අපට වැල්ලුව එකක් නෑ නේද කලාකරු ඔයිති අපේ ජොබ් එක හෙට නැවතීද කියන්න බෑ හෙට නැවතුනොත් අපි කොහොමද ජීවත්වෙන්න කියන ප්‍රශ්නේ දෙව කවුකුත් අපිට කතා කරලා කියන්න මේ ඔයාට පැන්ෂන් එකක් දෙනවා මොකුවත් එහෙමනෑ එහෙම එකන ඒ ඉන්න හින්දා මේ ඒ රට මේ රටට එහෙම කලාකාරුවෙක් ගැන කිසිම පැහැදිීම හැබ කලාකාර ඕන නොම රට දේකට මූුණ ඇඩ කනිවාය දේශපාලක් එතන ඕන ඕන කෙනෙක් ඕන එන හැබැ කලාකාරුව ගැන කවුකුත් කතා කරන්න ඒකෙද මං ගොඩම්ම කියන්න එක වාදකයයි ගායකය කියනද ගායකෙක් වෙන්න පුලා මටත් සින්දුවක් ගහලා ඕක දැන් තියන තාක්ෂණයනු සිින්දු හොඳට හදර දාලා හිට්ටු නොත් මං ගායක වාදකික්වෙන්න එහෙම් බෑ කොත් ගොඩක් මහන්සින් ඇැබේ ඒ වාදකයෝ ගැන කතාටන්න ම හට ගොඩක් ස්තුති කරන ම හොම කිය ජීපම ගැන මුකුත් අදහසත්ය අදහසගෙන් මං යා පලවෙනි දානක මං බල නමං ගොඩක් කරන පෝර්න්නේ ගත්තත් මක YouTube එක ම නවන්ලෝඩ් කරගෙන සමාරයවා එකැන කිව්ව දේවල්ලගැන ඒ ඒදවල් මං බලනවා එකැන මොකක් කර දාලා ඒ කෙනෙක්ට දෙන්න පණවිඩයන් මං ගොඩාක් එන වාදකයෝ කතාරපය මන් ඩවන්ලෝඩ් කර සමාරට අහන මොකද ඒයාගේ අපි දන්න ඇත්ත ජීවිතය මොකක්දගේ අදකි අපට එක ජීවිතයට අපි වාදක නිසා අපට ගන්න පුළුවන් තැනක් නතරන ඒක හිද ඉති ඒකෙද ඔයා කරන්න මෙමි අර ප්‍රේක්ෂකයන්ට දෙන පනිවිඩ මෙයා කවුද මෙයාගේ සුරූපය කවුද මෙයා කවු කොහොමදාව ඒතයේ ඔප්පු කරද්දි එමනු සෑගේ හිතේ ඇතුළෙ පුංචි සන්තෝසය කර මං ගැන කතා කරන්න මිනිහෙක්කින්නවන කියෙනෙ තැ අවුරුදු අටක් සම්පලව ගහලා පලවෙනි එ මේ වගේ පළවෙනි හමුුවීම මෙතැන්ට එකන ගායකැන් හම්මෙන්ට පුලන් මේක වාදකෙක් වෙලා තරාදිර මුණාව මන්නන්ගෙන හැම වාදකයක් එක මේක කරහම අරි අපිට වටින දේවල් ඇති ගන්ඩ ජීවිතය ඒ කතාකරපුකට මංහිතනවා ගොඩක් තැ තමයි මංගන්නේ සංගීත ප්‍රසංගයක් බලන්න ගහම පසංග වේදිකාය සම්පලවශවක බරන්න ගයා මළඟට ඇවිල්ල හොමද මචංක කරන පුද්ලෙක් තමයි ඒ නිහතමානකට අපි ජීපම පවුල හදවතිම ස්තුති කරන ඇති අනුද්ධ දැන් ඉස්සරහට මකුත් බලාපොරතු තියෙනවද ඉස්සරහට බලාපොරත්ති ඉවත්ඉබත්ෙන්ටකැන් මෙම ලොකු කාලයක් ඉන්න මොක තව ගවාදකෙක්ට මේ බැන්ඩේ කරගෙන තැන දෙන්න මේ කෙල්ලන්න ම ඇතම තවකුරුදු දෙකක් ඇතුරද කොහ රටකට යන්ට ට්‍රයි කරනවා පයින්නෑ එහිල්ලා බැදගත් විදියට ඒදියට මොකද මම එහෙම කරන්නේ මගේ ඊළඟ බලාපොත්තු මගේ දුව වෙතන්ට දාගන්න ඕනේ එයාට මං ගොඩක් ආදරේ කවුරු හිටියත් අවසානට දෙමව්පියෝ බොහොම සහ පමණයි පවුල විතරයි ඉන්නේ මං ඒක හින්දා ජෙනවින් විදියට යන්න ට්‍රයි කරන්නේ එකයි ඉතින් මං හිතන ඒක උදාවී කිය මොකද ලොකු කාලයක් ගන්න මං ලොකු පෑඩ් වාදන ශිල්පියෙන්නේ මං තැනට සුදුසු දේවල් විතරක් කියලා මිනිස්සු හදවතේන චරිතයක් තමයි ඉතින් මේ අනිවාර්යෙන්ම පිටරට ඉන්නවනම් කවුරු හරි උදව් කරන්න කැමති නම් ඔන්න අපේ සපෝට් එකක් දෙන්න පුළුවන් ඉතින් නේද මිනිස්සුනේ ලංකාවේ උදව් ගන්න හරි ආසයි ඉතින් ඔයා සම්බන්ධ කරන දුර අංකයක් දෙන්න පුළුවන්ද පුළුවන් දෙන්න හරි ඩිස්ක්‍රිප්ෂන් එකකත් තියෙනවා තිරේ උඩත් තියෙනවා ඉතින් අනුරද්ද කියන්න 7 3 30
හතලිස් පහයි හතලිස් හය. ඔය දුරගත නංකයට සම්බන්ධ කරගෙන ත්‍රීපිස් වැඩ ඕන එකක් ගහන්න ඕන එකක් ප්ලේ කරන්න. අපි සින්දු කියන පොඩ්ඩක් නෑ සින්දු කියනවා බෑන්ඩ්ගේ සින්දු කියන්නේ ඇති හේතුවක් තියෙනවා. බෑන්ඩ්ගේ මට නීල කීපවතාවම ගැතෙනවා ඔය නන් ස්ටොප් එකට කියන්න කියලා. මට ප්ලේ කර කර කියන්න අමාරුයි. අනිත් එක මේ බෑන්ඩ්ගේ තමයි වැඩිම ගායකයෝ ඉන්නේ. ඒ කියන්නේ සුදත් අයියා සිං කරනවා, දැන් ඔයා දිනේෂ් සිං කරනවා, එතකොට ප්ලේ කරන චලන සිං කරනවා. එතකොට දැන් මම ඒකේ අසාධාරණයක් කරන්නේ ෂෝ එක නීලය කියන්නේ එක සින්දුවයි. හැබැයි නීලය සින්දු බලාපොරොත්තු වෙනවා මිනිහ. මාව එතනදි බලාපොරොත්තු වෙන මගේ යාළුවෝ ටික විතරයි. එතනදි මං සින්දුවක් කියලා අර 6 දිනෙකගේ අර ලස්සන සින්දුවක් නැති කරන්න ඕනේ. හැබැයි පාටි වලට ගියාම දැන් මං 3 පින්ස් එහෙම ගහදි මං සින් කරා. හරි. දැන් එහෙනම් සජීවයන් පොඩි සින්දු කෑල්ලක් පෙළි හතරක් විතර අපි බලමු අහලා. ආ ඔක්ක හරි. මේ දවස්වල යන සින්දුවක් ගැන සිරි කුසා සිසිලියා දුපතේ කතානියා ජිනුවා මෙෂිනා ඔබට මා රැවටුණා වෙරෝනා මරිනා කල්මෙලා තෙරෙසා පෘන්තු මං ඉතාලියේ තනි වුණා අල්ලෝරා මං ඉතාලියේ තනි වුණා. අහද මේ ප්‍රෝග්‍රෑම් පස්සේ ඔන්න අනිවාර්යෙන් අනුරුද්ධරත් සින්දු කියන්නේ සින්දුවක් කියන අනිවාර්යෙන්ම චාන්ස් එකක් අම්මයි. ඒ වගේ මට පොඩි ඉංගියක් වගේ ආවා ඉතාලියන්නත් ආසාවක් කියලාත් එහෙමත් හිතුනා ඉතින්. කවන්න නැහැ කොහෙ ගියත් කවන්න නැහැ. ලස්සන්ට ජීවත් වෙන්න දැක්කොත් අපි දැක්කොත් කොහෙ රටක හරි අමන්නේ අලෝ ජූටා කියලා හරි කතා කරන්න අනිවාර්යෙන් මේ අනිවාර්යෙන්ම තියන්න අනුරුද්ධර ආදර කරපු පිළිසර ඔන්න සම්ප්ලව දැන් ඉන්න ඔක්ටෝපෑඩිස් අපි ගෙන්නුවා. ඉතින් බලන් ඉන්න රසික රසිකාවයන්ට ඔයාගේ රසිකාවයන්ට කියන්න මුකුත් දෙයක් තියනවා. දෙයක් කියන්නේ මෙහෙමයි. ඇත්තටම Facebook එකේ හරහානේ අපි ගොඩක් එතනට යන්නේ. ඒකෙදි ගොඩාක් කට්ටිය ඉතින් ලයික් දානවා, කමෙන්ට් දානවා. ඉතින් මේ වෙන ක්‍රියාකාරීව Facebook එකේ. ඒක කාන්තාවන්ගේ පැත්තනොත් තියෙන පොඩි තල්ලුවක් තියෙනවා නේද? ඔව් නෑ ඒ කියන්නේ ආසයි. ඉතින් මමත් ආසයි ලස්සනට ඉන්න. අපි හැමෝදෙනාම ආසයි ලස්සනට ඉන්න. අපි ලස්සනලා පිරිසිදුව ඉන්න අපි ආසයි. ඉතින් ඒකෙදි අපි ගැන කෙනෙක් බලනවා කරනවට ඒකටත් ආසයි. ඉතින් වින්ඩෝනේ කියන්නේ අපි මියුසික් කරන කෙනෙක් කියලා මේ ඔක්ටෝපෑඩ් එක නෙමෙයි අපි පාරයද්දී අපිව දකින්නේ ස්වරූපේ දකින්නේ. අපි සමහරට මිනිස්සු අපිට ආදරය කරනවා. අපි ඉතින් ඇත්තටම මට ඔය Facebook එකේ ඉන්න යාළුවෝ ගොඩක් කතා කරනවා. ඒ කතා කරාම ඇත්තටම මේ මිනිස්සුන්ට සමහර වෙලාවට මේ තියෙන වැඩ පාඩු කරගෙන මම යනවා මේ අද මගේ බර්ත්ඩේ කින්දුකෝ. මෙහෙම මෙහෙම කියනවා සමහර වෙලාවට ගිහිල්ලා එනවා. ඉතින් කවුරු ආරාධනා කරුවොත් මොකක් හරි දෙයක් කිව්වොත් කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර්යෙන් කරලා දෙනවා. ඒක තමයි සුන්දර නිහතමානීත්වය කියන්නේ ඕක තමයි. නිහතමානීත්වය වර්ගීකරණය කරන්න පුළුවන්. ඇන්තැන් වල තමන් ලේබල් ගන්න මම මෙහෙමයි මම මෙහෙමයි මම මෙහෙමයි. නමුත් ඇතුළාන්තයේ ක්‍රියාකාරී ජීවිතය බලද්දී පට්ටපල් බොරුවක් කරන්නේ. ඉතින් ඇත්තටම අනුද්ද කියන්නේ ගොඩක් සුන්දර සහෝදරයෙක්. ප්‍රසංගවේදිකාවත් හැම වෙලාවෙම hina musu mohune. නේද? පොඩ්ඩක් දඟල්ලා කරලා උඩ පැන පැන පොඩ්ඩක් ප්ලේ කරන වාදකෙක්. අන්තිම ප්‍රශ්නේ. ඇත්තටම වාගේ ෆලෝ කරපු වාදකයා කවුද ලංකාවේට? සුජිත් අයියා තමයි ඉස්සෙල්ලම අපි දැක්කේ. ඔක්ටෝපෑඩ් ගහනම සුජිත් අයියා ෆලෝ කරගෙන සුජිත් අයියා කපාපු පළුවක් වුණා. ඊට පස්සේ අර සුජිත් අයියා ගහන එක පොඩ්ඩක් නිකන් නවතින්න වගේ යද්දී එයා ඒ ටෝන්ස් පැත්තේ අප්ඩේට් එකක් ලොකු එකක් වුණේ නැහැ. මම ඇත්තටම මේ කාලේ ආසම වාදකයා අජිත් අයියා. මේ සනිදප බෑන්ඩ් එකේ අජිත් අයියා මගේ හොඳම යාළුවෙක්. මේ අජිත් අයියා කියන්නේ කවදාවත් මේ බර්ත්ඩේ එකට නම් මට කතා කරා අපි 4-5 දිනක් ඉතින් මං දකින්න හොඳම වාදකයා එයා. ඒ කියන්නේ මං ආසක මනුස්සකමක් තියෙන ඉලෙක්ට්‍රික් පැත්තේ. අනිත් පැත්තේ ඉතින් මං ගොඩාක් අදහන නැහැ. හැබැයි මං නිකන් ඉද්දී ඩෝල් කියනවා මම ගහනවා gitu ඉද්දී. මේ ඒ පැත්තේ නැහැ මේ ඉතින් අපි බෑන්ඩ් එකේ කට්ටිය මතක් කරනවා දංගා කසුන් දිනේෂ් චලන අලුතෙන් බේස් ගහන සුරේස් අමිල නීල සුදත් අය නෙල්සන් නැහැ ඒ කට්ටිය මතක් කරනවා. ජීවිතේ එන්න පහර කියලා දුන්න මහනාම් පුෂ්ප කුමාර. එතකොට නිලන්ත අයියා මිරෝන් ඔක්ටෝපෑඩ් එකක් නැති කාලේ මේ පෑඩ් එක අරන් ගිහලා ගහලා කීයක් හරි හොයාගනින් කිව්වා. ඒ මිනිස්සු ටිකත් ඉන්නවා. ඒකේ අපේ බන්දුල නම් කියන්නේ ගොඩාක් එන අතීතේ යනවා. මේ ඉතින් ඒ හැම ඒ මිනිස්සු හැම දෙනාම මට උදව් කරපින් තමයි මෙතන ඉන්නේ මම. ඉතින් කවදා හරි අපේ ගෙදර කතා වෙන්නේ මම මැරිච්ච දවසට ගමේ ලොකු මලගේ අපේ ගෙදර තියෙනවා. ඒ තරමට විශ්වාසය. ඒ විශ්වාසය නම් අපිත් සහභාගී වෙනවානේ. අනේ ඉතින් එහෙම වෙන්නේ බාගෙලක් නැහැ. අපි ඉන්නකන් අපි හොඳ දෙයක් කරොත් තමයි ඒක වටින්නේ. අපි නැති වෙනාට පස්සේ අපි දුක් වෙනවනේ. මන්නම් කරන්නේ ඉන්නකම් මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න hina වෙලා.
එච්චරයි ඊට දෙයක් හම්බ කරලා වැඩකුත් නැහැ ගෙනියන්නේ මං කියන්නේ සුන්දර හදවතක් වගේම ලස්සන කතා කොටක් තියනවා අන්න නමුත් අද කාලේ කිටි වෙනවා ඉතින් අනුරුද්ධ 2021 ආවා අපි මොනවා හරි තව කතා කරමු තව ඉන්දි වැඩසටහන් වලදී ගොඩක් අපි මේ කන්ට්‍රි එක යනවා කුණු නැතුව මඩ නැතුව ගොසිප් හදන්න නැතුව ජීවිතේ නරක පැති කතා කරන්න නැතුව හොඳ පැති කතා කරලා තවත් කෙනෙක්ට අත්දැකීමක් දෙන්න ඔයා ෆලෝ කරන කට්ටියට හොඳ උපදෙසක් ලබා දෙන්න ඒවා තමයි අපි කතා කරන්න මේ උත්සාහ කරන්නේ ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා කියලා මම හදවතින් විශ්වාස කරනවා ඉතින් අනුරුද්ධ ආයුබෝවන් කියලා අද වැඩසටහනක අපි සමුගමු ආයුබෝවන්